කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ආශිර්වාද ලබා ගැනීමට කොළඹ අග්‍රාධිකරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමු වී තිබෙනවා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ කොළඹ දවටගහ මුස්ලිම් දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගත්තේ මෙලෙසිනුයි. තවද වැල්ලවත්ත මෛරපති ශ්‍රී භද්‍රකාලි අම්මන් කෝවිලටද පැමිණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාම රාජපක්ෂ ආශිර්වාද ලබා ගත්තා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. අපේ පැහැදිලි මතය තමයි මැතිවරණ ක්‍රමයක් දෙක්ක බද්ධ වෙලා තියෙන විධායක ජනාධිපතිවරයා කියන කාරණය. යම්කිසි කෙනෙක් විධායක ජනාධිපති ක්‍රම වෙනස් කරන්න කතා කරනවා නම් ඔහු මැතිවරණ ක්‍රමයක් වෙනස් කිරීමට ඔහුගේ අවධානය යොමු වෙන්න ඕනේ. තේින්ද කරන්න බැරි ඒවා ගැන මම පොරොන්දු වෙන්නේ නැහැ. සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියපු තරුණ තාම පාරේ ඉන්නවා. හැබැයි ඒක පාවිච්චි කරලා දේශපාලන වාසි ලබා ගන්න පක්ෂයක ගණදෙනු කරපු අය තමයි පක්ෂවල බෙදලා තියෙන්නේ. අධිකව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාර්යමණ්ඩලයෙන් පැහැදිලිවම ඔප්පු වෙනවා අරගලේ තු භාගයක් එතුමා කාර්යමණ්ඩලයේ ඉන්නවා. ඉතින් එතුමත් අරගලේ නිර්මාතෘවරයෙක්. ඉතින් ඒ හින්දා අපි එකිනෙකාට ඇඟිලි දික් කරගෙන වැඩක් වෙන්නේ නැහැ. 88-89 ඒ වගේම LTT ක්‍රස්තවාදය අනිත් පැත්තෙන් පාස්කෘත ප්‍රහාර. මේ හැම කාරණයකම කාරණයක් තුනම මේ රටේ සියලුම ජනකොට්ටාසයන් වල හිත් බිඳිලා තියෙනවා. සංකාවට පත් වෙලා තියෙනවා. මගේ වක්කීම මම විශ්වාස කරන මගේ වක්කීම මේ බිඳුරු හිත් සංසිඳුවන එක. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.